අයිබුවන් සුබ දවසක් පෙටි නාලිකාට සාදරයෙන් පිළිගන්නවා මම දැත්තරම ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන බඩු පැටිය ගෙනල්ලා හදන ඕගොල්ලොන්ට විශේෂයෙන්ම තියෙන ප්‍රශ්නයක් තමයි බල්ලා හැදිලා ඇතිද එහෙම නැත්නම් ගොඩක් කලකට අපි දන්නවා අපේ ගාව මේ ලොකු වෙන බල්ලෙක් ඉන්නවනම් අපි සමහර අයට පෙන්නලා අහනවා බල්ලා හැදිලා ඇතිද කියලා එහෙම නැත්නම් සමහර අය කියනවා මේ බල්ලා හැදිලා නැහැ කියලා ඉතින් ඒ හින්දා අද ඔබට මම කරුණ ඉදිරිපත් කරන්නේ කොහොමද තමන්ගේ බල්ලා ඇත්තටම හැදිලාද එහෙම නැත්නම් හොඳ වර්ධනයක ඉන්නවද කියන එක ගිදරදි බලාගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ඒකෙද දැන් බොහෝ වෙලාවට අපි කරන එක තමයි බඩු පැටියෙක් ගෙනල්ලා එක්ක වෙට් හොස්පිටල් එකට ගිහලා එහෙම නැත්නම් ඇනිමල් හොස්පිටල් එකට ගියාට පස්සේ අපි බල්ලාගේ බර බලනවා බල්ලාගේ බර බලනවා අපි සමහර ලාවට යම් නිගමන වලට එනවා බල්ලා හැදිනවද නැද්ද කියලා සමහර අය හිතනවා මේ බල්ලාගේ බර මදි කියලා හැබැයි දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි බල්ලාගේ බර බලලා ඇත්තටම අපිට පුළුවන්ද බල්ලා හොඳ වර්ධන වේගයක ඉන්නවද කියලා අඳුරගන්න කියන කාරණාව. ඒ තමයි දැන් අපි උදාහරණයක් විදිහට මම ගත්තොත් ලැබ්‍රඩෝ බල්ලෙක් අපි ගත්තොත් ලැබ්‍රඩෝ බල්ලා අපි ගෙනල්ලා තියෙනවා ලැබ්‍රඩෝ බල්ලාගේ බර බලනවා. ඒතර සමහරවිට මේ බල්ලාගේ ඇත්තටම බර අහඬ වැඩි වෙනවා. මේ වැඩිවීම දිහා අපි බලලා අපිට සමහරවිට සතුටු වෙනවා. හැබැයි ඇත්තටම තියෙන ප්‍රශ්නේ තමයි බල්ලාගේ බර බලලා බල්ලාගේ වර්ධනය හොඳයි කියලා කියන එක සම්බන්ධ විශේෂ ගැටලුවක් තියෙනවා. ඒ තමයි දැන් අපි ගත්තොත් විශේෂයෙන්ම අපි ලංකාවේ හදන මේ ඉන්න ලාජ් බ්‍රීඩ් බල්ලෝ ගත්තොත් ඒ බල්ලෝ පේසි සහ අස්ති වලින් තමයි බර වැඩි වෙන්න උනකම තියෙන්නේ. හැබැයි සමහර බ්‍රීඩ්ස් ඉන්නවා විශේෂයෙන්ම පේසි සහ අස්ති වලින් බර වැඩි වෙනවට වඩා ඇඟට මේදී ඇවිල්ලා තමයි බර වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඇඟට මේදී ඇවිල්ලා නම් බර වැඩි වෙලා තියෙන්නේ ඒ බර අපි දැකලා අපි සතුටු වෙන්න උනකමට වඩා තියෙන්න උන දුක් වෙන්න උන කාරණාවක්. ඒ තමයි අස්ති සහ පේශි වර්ධනය වෙනවා වෙනුවට ඇඟට මේදී ඇවිල්ලා බර වැඩි වෙලා නම් ඒ බල්ලා අවුරුදු 2 3 යන්න කලින් රෝග තත්ත්වයන්ට උදුරු වෙන්න තියෙන හැකියාව වැඩි. අපි දන්නවා දැන් බර බලාගත්තත් ඒ වෙලාවට තියෙනුනේ බර කොච්චරද කියලා අදහසක් නැහැ. ඉතින් සමහරట్లాට අපි දල වශයෙන් මේක ගන්නවා මේ බල්ල ලොකු වුණාම කොච්චර බර තියෙනවද? එහෙනම් මේ මාස 4 දි මෙච්චර බර තියෙනවා. එහෙනම් ලොකු වුණා මේ අදාළ බරට යයි කියලා අපි දල වශයෙන් හිතලා සතුටු වෙනවා. ඉතින් මම මුලින් කිව්වා වගේම හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි බර බලලා අපි සතුටු වුණාට ඒක මේ දිස්කන්දයකින් නම් ඒ බර ඇවිල්ලා තියෙන්නේ අපි දුක් වෙන්න ඕනේ කාරණාව. අපි ඉලක්කයෙන් ඉන්න ඕනකම තියෙන්නේ පේශි සාස්ති වර්ධනය කරලා බර වැඩි කරගන්න. එතකොට දැන් මේක බලා ගන්න තියෙන හොඳම විදිය තමයි අපි මේකට කියන මේ බොඩි කන්ඩිෂන් ස්කෝ කියලා එකක්. බොඩි කන්ඩිෂන් ස්කෝ කියන එකෙන් තමයි බල්ලගේ මේදේ කොච්චර ඇවිල්ලා තියෙනවද සහ යම් ප්‍රමාණයක් පේශි කොතරම් වර්ධනය වෙලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට බොඩි කන්ඩිෂන් ස්කෝ එක හොඳ තත්ත්වයක තියෙනවනම් බර ඇත්තටම විතරම් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ බර මනින එක. මොකද බොඩි කන්ඩිෂන් ස්කෝ එක හොඳට තියෙන සතෙක් දැන් ගත්තොත් රොට්ටාල පිරිමි සතෙක් ගත්තොත් කිලෝ 45ක් විතර අපිට වර්ධනය වුණාට පස්සේ අවශ්‍යයි. එතකොට බොඩි කන්ඩිෂන් ස්කෝ එක හොඳට තියෙන බල්ලෙක් සාමාන්‍ය කිලෝ 45ට අදාළ වයසේදී ලං වෙනවා. ඒ හින්දා මේ වෙලාවේ තියෙන බර මෙච්චර ප්‍රමාණයක් කියලා දුක් වෙන එක තේරුමක් නැහැ. ඒකට හේතුව තමයි බර කොහොමත් වැඩි වෙනවා. ඒතොර අපට අවශ්‍යතාවය තියෙන්නේ මම අර මුලින් සඳහන් කරා වගේම හොඳ පේශි ස්කන්ධයක් වර්ධනය කරගන්න එක තමයි අපි අපේක්ෂා වෙන්න ඕනකම තියෙන්නේ. ඒතොට ඒක බලාගන්න මම අර මුලින් කිව්වා වගේම බොඩි කන්ඩිෂන් ස්කෝ එක කියන එක ඇත්තටම අපිට GestureDetector බලා ගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට දාන යම් රූප පෙළක්. ඒ රූප පෙළේදී මම විග්‍රහ කරනවා කොහොමද ගෙදරදී බොඩි කන්ඩිෂන් ස්කෝ එක බලාගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. මේ රූපයෙන් පේන බල්ලා ගත්තොත් හරි කෙට්ටු බල්ලෙක් වාටර් රිබ්ස් ඇතරම එලීටක් පේනවා. එතකොට රිබ්ස් නුයි ජේජේ මහමයි අතර තියෙන මේ තත්තු ඉතාමත් තුනේ සමහරවිට මේ තත්තුවක් ඇත්තේම නැහැ. ඒ වගේම තමයි උඩින් බැලුවොත් ඔයගොල්ලෝ පේන වලිගේ මුල ගත්තොත් වලිගේ මුල තියෙන අස්ති ටික පේනවා. ඒ වගේම තමයි අස්ති ගත්තොත් එහෙම අස්ති වල අපි කියන මේ බෝන් වල තියෙන මේ ප්‍රොමිනන්ට් එහෙම නැත්නම් එලියට නිර්ලා තියෙන කොටස් එලියෙන් දැක ගන්න පුළුවන්කම තියෙනවා. මේ රූපය ගත්තොත් අපි අර කලින්ට වඩා මේ බල්ලාගේ රිබ්ස් එතරම්ම එලියට කැපිලා පේන්නේ නැහැ. හැබැයි යම් ප්‍රමාණයක රිබ්ස් එහෙම නැත්නම් ඉලයට එලියෙන් අඳුර ගන්නත් පුළුවන්කම තියෙනවා. පෙර බල්ලට වඩා අතර යම් ප්‍රමාණයක මේදී තියෙන බව පේනවා. හැබැයි මේකත් හොඳම තත්ත්වය නෙමෙයි. සාමාන්‍ය බල්ලට තියෙන්න ඕනි දේහ බොඩි කන්ඩිෂන් එකට වඩා යම් ප්‍රමාණයක අඩු බොඩි කන්ඩිෂන් එකක් තමයි මේ බල්ලගේ තියෙන්නේ. ඒකට හේතුව තමයි මම අර මුලින් කිව්වා වගේම මෙයාගේ බෝන්ස් වල ප්‍රොමිනන්ට් කොටස් එහෙම නැත්නම් බෝන්ස් වල එළියට තියෙන කොටස් ඇතරම එළියෙන් පහසුවෙන් අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පැත්තෙන් බැලුවට පස්සේ ඇතර බඩ ටිකක් වැඩිපුර වල ගැහිලා වගේ තියෙනවා. ඒතර මෙයාගෙත් යම් ප්‍රමාණයක පෝෂණ අඩුවක් තියෙනවා. ඒතකොට මෙයා මම අර මුලින් කිව්වා වගේ ප්‍රශස්ත වර්ධන තත්ත්වයක ඉන්න බල්ලෙක් නෙමෙයි. මේ රූපයෙන් ඉන්න බල්ලා ගත්තොත් එහෙම ප්‍රශස්ත වර්ධනයක ඉන්නේ. මෙයා වැඩිපුර මහතත් නැහැ, මහත අඩුත් නැහැ. අපිට එළියෙන් රිබ්ස් අඳුර ගන්න බෑ. හැම සහ ඉලෑ
අතර යම් මේ දිස්කන්ධයක් තියෙනවා ඒ වගේම අපි ගත්තොත් අනිත් අස්ති ගත්තොත් අස්ති වල විශේෂයෙන්ම පිටතර නිර්ලා තියෙන කොටස් අඳුර ගන්න හැකියාවක් ලැබෙන්නේ ඒ වගේම වලගේ ආරම්භය ගත්තොත් යම් ප්‍රමාණයක මේ දේ තියෙන ඒකේ වලගේ හිත ස්වභාවයක් දකින්නේ එතකොට උඹේ සුනකයා මෙන්න මෙවැනි බොඩි කන්ඩිෂන් එක පවත්වා ගැනීම තමයි ඇත්තනම් ඉතාම වැදගත් වෙන්නේ මේ රූපයෙන් පෙන්වන බල්ලා ගත්තොත් ඇත්තරම මේද ප්‍රමාණය වැඩි ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රසස්ත තත්ත්වයේ වර්ධනයට වඩා වැඩිපුර මේද ප්‍රමාණයක් තියෙනවා ඒ කියන්නේ යම් අදිබරකින් පෙළෙන බල්ලෙක් අපිට පේන සිරුරේ වැඩිපුර මේදය තැම්පත් වෙලා තියෙනවා මේ මෙවැනි තත්ත්වයක ඉන්න බල්ලෙක් අපි ඉලෑට අපිට පහසුවෙන් මම අර මුලින් සඳහන් කරා වගේ අතින් අල්ලලා අල්ලන්න අමාරුයි ඒකට හේතු තමයි ඉලෑට සහ හම අතර යම් ප්‍රමාණයක විශාල මේද තට්ටුවක් දක්නට ලැබෙනවා එතකොට මේ ප්‍රමාණය කියලා කියන්නේ යම් ආකාරයක බර වැඩි පැටවි. එතකොට මේ වෙනසුන කියන තරබාර වෙන්න හැකියාව වැඩි. ඊට පස්සේ මේ සුනකයා ගත්තොත් අතරම මේ සුනකයා ඉතාමත්ම තරබාරු තත්වයකපත් ඉන්නේ. තාමත් ඉහළ මේ දිස්කන්ධයක් මේ බල්ලගේ තියෙනවා. රිබ්ස් හරි අමාරු හොයාගන්න බෑ වගේ. එතකොට බඩ ගත්තට පස්සේ බඩ පිරෙන්න තරම්, ඒ කියන්නේ බඩේ එළියට අපිට පේන කොටස් අතර පිරෙන්න තරම් මේදී අන්තර්ගතයි. ඒ වගේම බඩ ඉල්ලා වැටෙන තත්වයක් තියෙනවා. එතකොට මෙවැනි තත්වයක තියාගෙන බර බලලා බර හොඳයි කියලා කියන එකේ ඇත්තට යම් ගැටලුකාරී තත්වයක් තියෙනවා මම මුලින් කිව්වා වගේම. ඉතින් ඒ හින්දා මේ අයිඩියල් තත්වයක එහෙම නැත්නම් මම මේ රූපේ දැන් පෙන්නන මම අර මුලින් සඳහන් කරපු රූපේ ආපහු පෙන්නනවා. මෙන්න මේ තත්වයක තමයි ඔබේ බල්ලා තියා ගැනීම අවශ්‍ය වෙන්නේ. මම අර කතා කරගෙන ආවා වගේම වයසට යන කලින් තරබාරු වීම බරපතල සෞඛ්‍ය ගැටලු මත වෙන්න පුළුවන් අවදානම කර බල්ලා ලක් වෙනවා. ඒක ප්‍රධාන හේතුව තමයි ඒ බල්ලෝ ඉක්මනට ආතරයිඩිස් හැදෙනවා. අතරම ගත්තොත් එහෙම දැන් අවුරුදු 12ක් තියෙන ලයිෆ් ස්පෑන් එක තියෙන බල්ලෙක් තරබාරු වුණොත් පොඩි කාලේ සමහරවිට අවුරුදු 8යි 10යි ලයිෆ් ස්පෑන් එක තියෙන. ඒ හින්දා ආයු කාලේ පවා අඩු වෙනවා. විශේෂයෙන්ම හෘද වස්තු ආශ්‍රිත රෝග, සන්ධි ආශ්‍රිත රෝග, ලක්මා ආශ්‍රිත රෝග මේ ආකාරයේ විවිධ රෝග වලට වයසට යන කලින් බල්ලා ලක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දාම තරබාරුකම් වළක්වන එක සහ ප්‍රසස්ත වර්ධනයක් මුල් කාලේ ඉඳලා වත්පත් කරගන්න එක ඉතාම වැදගත්. අතරම ගත්තොත් සමහර බල්ලෝ මේ අපි කියලා කියන්නේ වර්ධනේ ඉන්නට පස්සේ බර. එතකොට සාමාන්‍ය මම මුලින් ගත්ත උදාහරණය. ඒ තමයි රොට්ටාල බල්ලෙක් කිලෝ 45ක් ඉන්න ඕනකම තියෙන්නේ අවුරුදු එකමාරක් පැන්නට පස්සේ. හැබැයි ඒ කිලෝ 45 මාස 9න් මාස 10න් ගන්න කියොත් එහෙම බල්ලගේ සෞඛ්‍යයට පරපතර සංකූලතා විශේෂම අස්ති වර්ධනයේට සාස්ති ඇද වෙන්න, කකුල් ඇද වෙන්න මෙවැනි පරපතර සංකූලතා ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දාම කිරිවරණ දවසේ ඉඳලම බල්ලගේ වර්ධනය පාරණය ගැන විශේෂයෙන් වර්ධනයේ කොයි තත්ත්වෙද තියෙන්න ඕනික ගැන අදහසක් තියෙන්නට අවශ්‍යයි සහ විශේෂයෙන් බල්ලා තරබාරු වෙන්න තියෙන අවධානම පාලනය කරන්න ඇත්තරම පටන් ගන්නවාම තියෙන්නේ කිරිවර්ණ දවසේ ඉඳලා. ඒ හින්දා මේක අපෝ සාරාංශගත කරොත් බල්ලොන්ගේ වර බලලා වර්ධනයේ මනින එක තමයි අපි කරන වරපතල වැරද්ද. ඒ හින්දා අපි බලන්න ඕනකම තියෙන්නේ දේහස්කන්ධ දර්ශකයේ බලලා වර්ධනයේ කොයි තත්ත්වයක තියෙනවද, කොයි තත්ත්වයකට ගන්න ඕනද කියන බලන එක. ඒ හින්දා දේහස්කන්ධ දර්ශකයේ හොඳ තත්ත්වයක තිබ්බොත් එහෙම හොඳ පේශිස්කන්ධයක් තියෙන බල්ලෙක් අපිට ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. එතකොට මේ බොඩි කන්ඩිෂන් ස්කෝර් එක ගත්තොත් බොඩි කන්ඩිෂන් ස්කෝර් එකෙන් මම මුලින් සඳහන් කරා මම බලන්නේ ෆැට් කොච්චර තියෙනවද කියන එක. එතකොට දැන් සාමාන්‍ය ගත්තොත් එහෙම අපිට බලන්න පුළුවන් බල්ලෙගේ වලිගි මුල ගත්තොත් වලිගි මුල යම් ප්‍රමාණයක මේදෙන් ආවරණය වෙලා තියෙනවා. අපි රිබ්ස් ගත්තොත් එහෙම නැත්නම් ඉලෑට ගත්තොත් මේ විදිහට ඇල්ලුවට පස්සේ කුඩා මේද තට්ටුවක් යට මේ ඉලෑට අපට අහුවෙන්න ඕනේ. එතකොට ඒක අපට අල්ලන්න අමාරුයි නම් ඉලෑට අපේ අතට අහුවෙන්නේ නැත්නම් ඒක ඝන මේද තට්ටුවකින් මෙහෙල තියෙනවා නම් අපි දන්නවා දැන් අපි වැඩිපුර බල්ල මහත් කරලා තියෙනවා. එතකොට ඒ විදිහට බල්ලෙක්ගේ බර බලාගෙන මේ බල්ලගේ ගොඩක් බර තියෙනවා මේ බල්ලා හොඳ වර්ධනයක ඉන්නවා කියලා සතුටු වෙන එක අවාසිදායකයි. ඒකට හේතුව තමයි ඒ බල්ලා මම අර මුලින් සඳහන් කරා වගේම මේ දේ එකතු කරගෙන තමයි ඇඟට ඒ බර අරන් තියෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා සාමාන්‍ය බල්ලෙක් ගත්තොත් බල්ලගේ දේහයේ උඩින් බැලුවොත් එහෙම අපි දන්නවා මේ දෙපැත්තේ තියෙන ෆ්ලෑන්ක් එක එහෙම නැත්නම් බඩ ගත්තොත් එහෙම බඩ යම් ආකාරයක හැකිලීමක තියෙනවා. ඒ බඩ සම්පූර්ණයෙන් පිරিলা බඩ එළියටත් ඇවිල්ලා නිරාවිල්ලා තියෙනවා කියලා කියන්නේ අතිරේක මේදිස්කන්ධයක් තමයි ඇඟට ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා අතිරේක මේදිස්කන්ධයක් එකතු කරගෙන බර බලලා අපි බල්ලා හොඳ වර්ධනයක ඉන්නවා කියලා හිතන එක බරපතල වැරද්දා. ඒ හින්දා බොඩි කන්ඩිෂන් ස්කෝ එක කියන එක හොඳ තත්ත්වයක තබා ගැනීමට තමයි මහන්සි වෙන්න ඕනේ. පේශිස්කන්ධයේ හොඳ තත්ත්වයක තබා ගැනීම තමයි මහන්සි වෙන්න ඕනේ. ඇත්තරම ගත්තොත් ඒක සාමාන්‍යව සිදු කරන්න බෑ. පේශිස්කන්ධ දර්ශකයකුත් තියෙනවා. ඒ කියන්නේ මසල් කන්ඩිෂන් ස්කෝ එකකුත් තියෙනවා. ඒතොර ඒකදී අපි බලන කොච්චර මසල්ස් ප්‍රමාණයක් ඇත්තරම බල්ලක වර්ධනය වෙලා තියෙනවද කියලා. ඒතොර ඒ කියන මසල්ස් ටික වර්ධනය වෙලා තිබ්බොත් මේදේ ප්‍රශස්ත මට්ටමක ඇගේ තිබ්බොත් තමයි අපි බල්ලා හොඳ නැහැදලා කියලා ගණන් ගන්නෙ. මොකද ඒක මගින් තමයි
तमंग ब्रीडेट अदाल मुद बार कट बल वरुण विशेष कारण तर बार विनि विशेष दीवीएसएल बार डोक शो गील डोक शो पास ब्रीडेट अदाल फीचर्स बारण दुटपाल बाले सोटपाल बाल मे फीचर्स दोटे दें समहार बारे बार वैल्यू अम्म मेमी पलवी पलवीन रउंड मे बाल रिजेक्ट तोटे बल्लट अदार लक्षण तीन समार ब्रीज तीन बार वेडिचम्मिस्कालीफाई हेतु थिंग आपो सदाकन हाई निश्चित बाले अदाल बार आती है लैब्रडो बाले किलो हाथ पहावे कि बार वेडी तो एक ब्रीड के बार नहीं तो आप हदाने लैब्रडो बालेना लैब्रडो बल्लट अदाल बार अभी अदाने बूर्मा स्टीफ के बूर्मा स्टीफ बल्लट अदाल बार थिंग बल्लट अदाल बार त्वड़ा वेडिपुर प्रशस्त वर्धन सह मंगे विशेष मूलिक दर्शक निश्चित तत्विकंद दर्शक निश्चित तत्विकमा प्रयोजन एक बल्लग वरदने हुदेन तमाइ अपट निरीक्षण तमाइ बेदगत्नी ऐगमगिन तमाइ अपट हुद स्टैंडर्ड बड़पुरा उबे बल्लग वरदने उबे बल्लग सौख्य सह सौख्य वेदगत् सौख्य आरक्षा करगान वेदगत् मेवनी मातृका वक्यक उब हम उबट सुबदास।